අද මම බලාපොරොත්තු වෙනවා අපේ පින්වතුන්ට ධර්ම කාණ්ඩයක් එක්තරා විදිහකට තේරුම් ගැනීමට පහසු වෙන පරිද්දෙන් ඉදිරිපත් කරන්න. ඉතින් මේ වෙලාවේ අපි මෙන්න මේ කාරණේ හිතමු. කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ රේවතිය කියලා බරණැස් නුවර හිටියේ එක්තරා කාන්තාවක්. එයා මේ නන්දිය කියන වෙළෙන්දාගේ භාර්යාව රේවතිය. මේ රේවතිය හොඳ පවුලකට විවාහ වෙලා ගියේ. හොඳ සල්ලිකාරයෙකුට. හොඳ සල්ලිකාරයෙක් පවුලකට යමක් කමක් තියෙන ඒ වගේම සද්ධා ගුණයක් තිබෙන තැනකට මෙයා විවාහලා ගියේ. ඒ ගෙදර සෑම දවසකම පිම්පිරෙන තැනක්. වෙළෙන්දා හැමදාම සේවක සේවිකාවෝ යොදලා තමන් හම්බ කරගත්ත වස්තුව දීපල වියදම් කරලා භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. අනාථ අසරණ අයට දන් දෙනවා. එතකොට මේ සිද්ධ කරගන්නේ මොකද්ද? අලෝභ චේතනාව හරියට වැඩි කරගන්න. අලෝභ කුසල මූලයේ ස්පර්ශ වෙච්ච අලෝභ චේතනාව වැඩි කරගන්න. ඒ අලෝභ චේතනා අලෝභ කුසල මූලයන් ඒ දාන චේතනා හදා ගැනීමට හැමදාම යා කැප වුණා පාවිච්චි කරේ තමන් හම්බ කරගත්ත වස්තු. ඒ නිසා භෞතික වශයෙන් හදාගත්ත සුදුසු ස්ථාන හතරක් ශාලාවල් හතරක් මේ හතර ආධාර කරගෙන තමයි මේ නන්දිය කියන තුමාගේ හිතේ අලෝභ චේතනා පහළ වෙන්නේ. ඒ හරහා අර මේ දාණය පූජා කරනවා. ඔය වගේ හැමදාම පින් රැස් වෙන අලෝභ චේතනා වැඩෙන දිව්‍ය ලෝක සම්පත් නිස්පාදනය වෙන සැප සම්පත් හොඳට මතුවෙන ආඩ්‍ය වෙච්ච පවුලකට මේ රේවතිය විවාහ වෙලා යනවා. නමුත් කොච්චර දිව්‍ය ලෝක මවන තැනක් වුණත්, මනුෂ්‍ය සම්පත් මවන තැනක් වුණත්, ආර්යයන් වහන්සේලා කොච්චර දෙන්න පිණ්ඩපාතේ වැඩියත් මේ රේවතියට හරියට මේ මෙයාගේ හිතේ මාන්නයක් හැදුනා. මෙයා ඔය දැලි පෙරදි ගාගෙන කටයුතු කරන්නට කැමැත්තක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. මෙයා භික්ෂුන් වහන්සේලාට නිසා පසුකාලීනව බැන්නා. භික්ෂුන් වහන්සේලාට දොස් කිව්වා. භික්ෂුන් වහන්සේලාගේ නැති වැරදි ඇති කරලා කතා කළා. භික්ෂුන් වහන්සේලා කරපු දේවල් හැටියට යන් යන් දේවල් මෙයා ක්‍රියාත්මක කරවලා අනිත් අයට පෙනෙන්න සැලැස්සුවා. එනිසා භික්ෂුන් වහන්සේලා කෙරෙහි මිනිසුන්ගේ අප්‍රසාදය හදන තාලෙටත් මෙයා වැඩ කටයුතු කළා. මේ නිසා දිව්‍ය ලෝක සම්පත් නිර්මාණය වෙන ගෙදර මේ මිනිසයාට හැදුනේ අපාය නිර්මාණ, ප්‍රේත ලෝක නිර්මාණ, ඒ වගේම තිරිසන් ලෝකේ නිර්මාණ. එයාගේ ස්වාමියා අලෝභ චේතනා, කරුණා චේතනා, මෛත්‍රී චේතනා දිගින් දිගට හැමදාම වඩාගෙන යන ගමන් ඒ ගෙදරම එකවහල යට ඉන්නා වූ භාර්යාවගේ හිතේ වැඩ කරන්නේ අනිත් ධර්මයේ. ඒ තමයි මාන්න මූලික වෙච්ච මෝහෙන් කිදා බැහැපු ද්වේෂ මූල සිත්. ඒ ද්වේෂ මූල සිත් වලට අරමුණු වෙන්නේ සුළුපටු අය නෙවෙයි. සුළුපටු සාමාන්‍යයෙන් බල්ලෙක් බලලෙක් වගේ කෙනෙක් නෙවෙයි. කුරුල්ලෙක් කුරුමිනියෙක් වගේ සතෙක් නෙවෙයි. මෙයාගේ දේශයට අරුමුණු වෙන්නේ, මෙයාගේ දේශයට ගොදුරු වෙන්නේ, මෙයාගේ දේශයට යටත් වෙන්නේ, අරමුණු වෙන්නේ, ගොදුරු වෙන්නේ සීලයක් වඩන, සමාධියක් වඩන, ප්‍රඥාවක් වඩන, උපසම්පදා සීලයේ තිබෙන, ඒ වගේම අවිහිංසාවාදීව කටයුතු කරන, ඒ වගේම ලෝභය දුරු කරන, ද්වේෂය දුරු කරන, මෝහය දුරු කරන, ඒ නිසා පිළිවෙත් මගේ යෙදෙන්නා වූ උත්සාහවන්ත වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සීල දරන්නා වූ මේ භික්ෂුන් වහන්සේලා තමයි මෙයාගේ මේ ද්වේෂයට අරමුණු වෙන අය. මිනිස්සෙක් අතින් රබර් එකකට ගැහුවාම ඒ රබර් එක වැදිලා ගිහිල්ලා ආපහු වෙනවා අතට රිදින්නේ. ඒ වගේම
පිදුරු ගොඩකට ගැහුවාම අතින් පිදුරු කොටත් එක්තරා විදිහකට නිකම් බම්පෙලා යටට ගිහිල්ලා එනවා. නමුත් අතට ඒ තරම් රිදුමක් නැහැ. ඔය වගේ අපේ අතින් යම්කිසි විදිහකින් මහා කළු ගලකට ගැහුවොත් එහෙම පිදුරු ගොඩට ගැහුවා වගේ, එහෙම නැත්නම් ඔය රබර් එකකට ගැහුවා වගේ අත නිකන් අතුරට එබිලා ආයෙ එන්නේ නැහැ. කළු ගලකට ගැහුවොත් එහෙම එයාගේ අත කළු ගල එහෙම තියෙනවා. නමුත් අත තුවාල වෙනවා, අත කැඩෙනවා, අතටම හානියක් වෙනවා. මේ රේවතියගේ හිතට උනේත් ඔන්න ඔය කළු ගලේ හිස ගහ ගන්නට ගියේ අතක් ගහපු කෙනාට සිද්ධ වෙච්ච දේ. එතකොට මේ අවිහිංසාවාදී භික්ෂුන්ට දොස් කියනවා, චෝදනා කරනවා, ඒ වගේම ඇනුම් පද කියනවා. මෙයාගේ ස්වභාවය ඒකයි. එක දෙතර දෙන්නෙකුට සිද්ධ වෙන කාරණා දෙකක්. ඒ තමයි එක්කෙනුගේ හිතේ අලෝභ චේතනා වැඩෙනවා, අනිත් එක්කෙනාගේ හිතේ ද්වේෂ චේතනා වැඩෙනවා, ද්වේෂ මූලික සිත් වැඩෙනවා. එක්කෙනෙකුට දිව්‍ය ලෝක නිර්මාණය වෙනවා, අනිත් එක්කෙනාට අපාය නිර්මාණය වෙනවා. දිව්‍ය ලෝක නිර්මාණය වෙන කෙනා එයා දන්නේ නැහැ ඒ වෙලාවට තමන්ට හිමි වෙන තැන. නමුත් එයාට සතුටක් තියෙනවා ඉන්න තැන. ඒ වගේම අපාය නිර්මාණය වෙන කෙනාටත් ඒක ඒ වෙලාවට තේරෙන්නේ නැහැ. නමුත් එයා එතන ජය ගැනීම සඳහා උත්සාහයක් දරනවා. මේකේ තේරුම් ගන්න ඕන වෙන්නේ අවසානයේදී මොකද වුනේ. මේ රේවතිය ජීවමානවම අපායට ඇදගෙන යනවා. මේ යම්කිසි සත්වයෙක් අපායට යනකොට තිබෙනව ක්‍රම දෙකකට යනවා. සමහර අය මැරිලා ගිහිල්ලා අපාය උපදිනවා. හැබැයි සමහර අය මැරිලා නෙවෙයි කෙලින්ම සජීවීව අපායට යනවා. චුතිය සිද්ධ වෙලා ප්‍රතිසන්දිය හට ගැනීම දෙවිධියටම සිද්ධ වෙනවා. සමහරු සජීවීව අපායට යනවා, සමහරු මැරිලා ගිහිල්ලා අපායට යනවා. සමහරු සජීවී අපායට ගිහිල්ලා එතන ප්‍රතිසන්දිය නැවත ගන්නවා. ඔන්න ওই විදිහට මේ යන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට බලන්ද ඇයි මේ පසුකාලීනව මේ රේවතිය ජීවත් වෙන ගමන්ම යක්ෂයන්ගේ මෙහෙවීම මත ගිහිල්ලා මේ අපායට වැටුනේ ඇයි? එයාව අපායට දැම්මේ ගෙදර වැඩ කරපු අයද නැහැ. එයාගේ ස්වාමියාද නැහැ. පාරයන කෙනෙක්ද නැහැ. එයාගෙන් බැනුම් අහපු භික්ෂුන් වහන්සේලා මෙයා තල්ලු කරාද නැහැ. එහෙනම් එයාව අපායට අරගෙන ගිය, අපායේ ගැට ගහපු, අපායට අහු කරලා දීපු ධර්මය තිබුණේ කොහෙවත් නෙවෙයි ඒ රේවතියගේ හිත ඇතුලේ. එතකොට තේරෙනවා මේ ද්වේෂය නිසා මෙයා ගිය තැන. හැබැයි ද්වේෂ මූල තියෙන සි දෙකයි. එකක් දෝමනස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිත, අනිත් එක දෝමනස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත. මේ සිත් දෙකේ බලයෙන් තමයි කෙනෙක් අපායේ උපදින්නේ. හැබැයි තවත් අපි ඔකට තේරුම් ගනිමු මේ කාරණය. හොඳට තේරුම් ගන්න මෙයා නිස්පාදනය කළේ ද්වේෂ සහගත සිතුවිලි. එන ද්වේෂය නිසා තමයි මෙයා අපායේ ඉපදුනේ. අනිත් එක තමයි අපි අහලා තිබෙනවා කෙනෙක් പ്രേත ලෝකේ ඉපදිනවා නම් ඒ പ്രേත ලෝකේ ඉපදින්නේ ලෝභය මුල් කරගෙන කියලා. ලෝභය නිසා, ආසාව නිසා ළඟම කිට්ටු තැන പ്രേත ලෝකය. പ്രേත ලෝකයට ගියාම ගොඩාක් වෙයි පිපාසයෙන්, බඩගින්නෙන්, ලෝභ කිරීම වශයෙන් එයා දුක් විඳිනවා. ලෝභය තමයි പ്രേත ලෝකයට අදින්නේ, ද්වේෂය තමයි අපායට අදින්නේ. මෝහය නිසා තිරිසන් ලෝකයට යනවා කියලා කතාව තියෙනවා. අනිත් ඒ වගේම තෙම යනවා. දැන් ඔය නයි පොළොංගු වෙලා උපදින්නත් ද්වේෂය ගොඩාක් බලපාන. දැන් මේ විදිහට තමයි මේ වැඩි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපි තේරුම් ගන්න ඕනේ තව කාරණයක්. ඒ තමයි ලෝභය තිබෙන සිත් තියෙනවා අටක්.
ඒ ලෝභයේ තියෙන සිත් අට එක ගානටම නෙවෙයි. ඒකේ අනිත් ධර්මවල තිබෙන්නා වූ මිශ්‍රණය අඩු වීම නිසා වැඩි වීම නිසා ලෝභයේ තිබෙන බලයත් යම් යම් ආකාරයකට අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර ලෝභ කිරීම් තිබෙනවා සතුටක් නැහැ. උපේක්ෂා සහගතයි. සමහර ඒවා තියෙනවා සතුටින් ලෝභ කරනවා. සමහර ඒවා තිබෙනවා සසංකාරික ගතිය සමහර ඒවා අසංකාරික. ඔය විදිහට ලෝභයේ තිබෙනවා ප්‍රභේද. කොහොම හරි මේ ලෝභ සිත් වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ 8යි. ද්වේෂ සිත් තියෙන්නේ 2යි. මෝහ සිත් තියෙන්නේ 2යි. මේ මණ්ඩලය මේ සමූහය එක්කාසු කරලා තමයි අපාය නිර්මාණය කරන 12 දෙනා බල මණ්ඩලය. එහෙම නැත්නම් අපායවල් හදන තිරිසන් ලෝකයේ උප්පත්ති හදන ප්‍රේත ලෝකයේ උප්පත්ති හදන මහා නපුරු සිත් පීලිය. එහෙම නැත්නම් සිත් 12. ඕක තමයි තියෙන්නේ. දැන් ඕක ඔය විදිහට තේරුම් ගන්න ගමන් අපි හිතා ගන්න ඕනේ මෙන්න මේ කාරණේ. රේවතිය බැනවැදුනේ ද්වේෂසහගත සිතින්. හැබැයි ඒ ද්වේෂසහගත සිතින් බැනවැදුනට එයාව අපායට බාරගන්නේ ද්වේෂසහගත හිතින් නෙවෙයි. දැන් මිනිස්සෙක් යම්කිසි වස්තුවකට ලෝභ කරනවා. ඒ ලෝභ කිරීම නිසා මේ එයා අපි හිතමු ප්‍රේත ලෝකේ උපදිනවා. හැබැයි ලෝභ කිරීම එකක්. ඒ ලෝභ කරපු කෙනා අපායට යනකොට යන්නේ ලෝභ හිතින් නෙවෙයි. එයා එතෙන්ට අපාය උපදිනකොට උපදින්නේ වෙන හිතකින්. ඒකට කියනවා අකුසල විපාක සම්තිරණ හිතක්. ඒක උපේක්ෂා සහගතයි. ඒකේ ගුණ විශේෂය උපේක්ෂා සහගත සම්තිරණ හිතක් අහේතුකයි. මේ හිතින් තමයි අපායේ උපදින්නේ. එතකොට මේ අපායට ගැට ගහන්නට එහෙම නැත්නම් මනුස්ස ලෝකයෙන් අරගෙන ගිහිල්ලා අපායට පට්ටල කරන්නට අපායට බාර දෙන්නට ක්‍රියාත්මක වෙන හිත තමයි ඔය අහේතුක අකුසල විපාක සම්තිරණ හිත. මේ සම්තිරණ හිත ඇති වෙන්න ඒක ඇතිෙන්නේ නිකම්. අකුසල විපාක සම්තිරණ හිතක් නිකම්ම හැදෙන්නේ නැහැ. ඒ අකුසල විපාක සම්තිරණයකින් අපායේ එයා රෙජිස්ටර් වෙන්න. අපාය ස්ථාපනයේ වෙන්න මුලින් හැදෙන්න ඕනේ මේ සම්තිරණ හිත හදන බලවේග හැදෙන්න ඕනේ. සම්තිරණ හිත නිස්පාදනය කරන්නට හැකියාව තියෙන බලශක්තිය හැදෙන්න ඕනේ. බලවේගය හැදෙන්න ඕනේ. ආන්න ඒ බලවේග හදන මණ්ඩලයේ තමයි අකුසල් සිත් 12 කියලා කියන්නේ. අකුසල් සිත් 12 ලෝභ සාගත සිත්ති අටෙමුත් පුළුවන් අර අහේතුක අකුසල විපාක ඒ සම්තිරණ හිතක් හදන්න. ද්වේෂ සාගත සිත් දෙකටත් පුළුවන් අකුසල විපාක අහේතුක සම්තිරණ සිත් හදන්න. ඒ වගේම මෝහෙත් තියෙනවා ඒ සම්තිරණ හිත හදන්න පුළුවන් එකක්. මෙන්න මේ කියන්නා වූ හිත්වල ওই විදිහට තිබෙනවා අකුසල විපාක සම්තිරණ හදන ගතියක්. දැන් රේවතිය අර ගෙදරට වෙලා භික්ෂුන් වහන්සේලාට බැන බැන හිටියා. දුස් කියා ඔය හිටියා. එයා මොකද කළේ? ඒ දුස් කියන ගමන් එයාට තේරෙන්නේ නැහැ. එයාට වැටහෙන්නේ නැහැ. එයාගේ හිත සම්පූර්ණ ඇත්ත தත්ත්වයේ වහන මෝහයේ උපරිමයට ගිහිල්ලා මෝහයෙන් සම්පූර්ණ සිල් හඳුනන්නේ නැති ගතියක්, ಗುಣ හඳුනන්නේ නැති ගතියක්,
කර්මයේ හිතාගන්න බැරි ගතියක් ඵලයේ හිතාගන්න බැරි ගතිය ඔකෝම ওই විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා මෝහයෙන් සම්පූර්ණ තට්ටු ගැහිලා වැහිලා. ඒ නිසා මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා ජයග්‍රාහී විදිහට මාන මූලිකව කරේ මොකද්ද? අර භික්ෂුන් වහන්සේලාටයි අසරණ මිනිස්සුන්ටයි බැන වැදිච්ච එක. මෙයා නොදනුවත්ව උනාට මේ ස්වභාව ධර්මයට අනුකූලව මේ සිතේ හැදෙනවා අර ද්වේෂ සහගත සිත්. ද්වේෂ සහගත එක සිතක්කේ කියලා කියන්නේ අකුසල විපාක සම්තිරණ ප්‍රතිසන්දියක් හැදුවා කියන එක. ඊළඟට ද්වේෂ සහගත සිත් 10ක් හදනකොට ඒකෙ තිබෙනවා අ හේතුක අකුසල විපාක සම්තිරණ සිත් 10වතාවක් ඇතිවෙන්න බලය. එයා දේශ සහගත සිත් කෝටියක් හදනවායි කියලා කියන්නේ ඒ කෝටියක් සිත් වලින් සම්තිරණ අ හේතුක සිත් කෝටියක් හැදෙනවා. අපි හැම එක්කෙනාගේම හිතවල යම්කිසි දේශ සහගත හිතක් බලවත්ව ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔය අ හේතුක අකුසල විපාක අර වගේ ප්‍රතිසන්දි ජනනය කරන්නා වූ ශක්ති හැදෙනවා. සම්තිරණ සිත්වලට අවකාශ හැදෙනවා. ඒ නිසා මේ වැඩි තමයි අර රේවතිය ඔය සිද්ධ කළේ. මේ නිසා මෙයාව අපායට බාරගත්තේ අර අ හේතුක අකුසල විපාක සම්තිරණ හිතකින්. දැන් ලෝභයමුත් එහෙමයි. දැන් මෙන්න මේක තමයි මම මුලින්ම මතක් කරේ. එතකොට ඔය දේවදත්ත තෙරුන් වහන්සේ අපායට ගියා. අපායේ උපදිනකොට ඒ යන්නේ අ හේතුක අකුසල විපාක සම්තිරණ හිත හරහා. ඊළඟට චින්චමාන විකාව ගියා ඒ විදිහට. මේක වෙන්ට සාමාන්‍ය එදිනෙදා කරන ලෝභ කටයුතු නිසා, සොරකම් කිරීම නිසා, ලෝභ කිරීම නිසා, දේශ කිරීම නිසා, මෝහයේ උපරිමේ නිසා මේන්න මේ කියන්නා වූ සිත් වලට අවකාශය හදලා දෙනවා. දැන් ඕක ඔය විදිහට තේරුම් ගන්නද?